යාට ලොකු අසාධාරණයක් වුණා මල්ලි පව්. ඒ යාට දේශපාලනින්ද මල්ලි තාත්තා නැති වුණා. ඒගොල්ලන්ගේ පවුලට බොහෝ කරදර වුණා. හිරිහැර වුණා. එතකොට පාරේ තමයි තාත්තා මරලා දැම්මේ හතර දිනක් ඉදිරි පිට. මේ වඩමාරච්චි වලින් ගත්තු තුවක්කුත් එක්ක මොනිසන් තිබුණා. ඒ සේරම නමුත් එයා තමයි ඉස්සල්ලා මේ මහින්ද මාත්‍යාගේ ස්පොන්සර්. මහින්ද මාත්‍යා ඉස්ලාම යෝජනා කළා යාගේ තාත්තා. පස්සේ ගෝරියක් ගිහිල්ලා කොමරියාව මරලා දැම්මා. එයා හිටියා නම් කාන්තා නියෝජනේ හොඳ හැබැයි හොඳ කාන්තාවෝ ටිකක් මේ වගේ කටසර කාන්තාවෝ ටිකක් මේ වගේ පත් වෙලා තිනෝ. අපිට ඒක ගැම්බ සාතික දෙන්න බෑ. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හිටියා නම් පාර්ලිමේන්තුවේ ඒ කියන්නේ ගෝරි අදින්න ඒ කියන්නේ අපි දැන් කරන විපක්ෂයේ භූමිකාවනේ කරන්නේ. ඒ හින්දා විකිනේ නැතුව කෑ ගහන්න ස්ත්‍රී නියෝජනය 125 තියෙන්න ඕන කියන න්‍යාය යටතේ එතුමිය හිටියා නම් හොඳයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ කටහින්ද කෙලුණා කියලාද ඔබතුමා කියන්නේ? මල්ලි ඌකට කියනවා කටින්ද කෙලමුණා. එතකොට සමහර අය ඉන්නවා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු ගොලෝ කියලා. හය දෙනෙක් නියෝජනය වුණා කවදාවත් පනතකට කතා කරලා නැහැ. පෙත්සමක් ඉදිරිපත් කරලා නැහැ. තිරානලස් මහත්තයා හිටියා බහුගෙටිගේ අවුරුදු පහක් පාර්ලිමේන්තුවේ. දවසක්වත් කතා කරලා නැහැ. තවත් මම දැක්කා සමහර අය ඇවිල්ලත් නැහැ. එතකොට දැන් ඕගොල්ලෝ කියනවා ගොළු හදවත වගේ ඉන්න කියලා කියනවා පාර්ලිමේන්තුවේ. ආයෙ කියනවා කතා කරොත් කියනවා කටින්ද කෙලවුණා කියලා කියනවා. එතකොට කතා කරන කාට කියනවා කටින්ද කෙලවුණා කියලා, කතා නොකරන කාට කියනවා ගොළු හදවත කියලා. මොන මගුලක්ද මම කරන්න කියන්නේ එතකොට? දෙමළ කියන්නේ පාර්ලිමේන්තු වෙන්නේ බුදියන්ද? එතකොට ඒ පන් දැක්ක පුටුවල බුදියන් ඉන්නවනේ. මම කියන්නේ මල්සිරිපාල මහත්තයා මන් දෝෂයක් කියනවා නෙමෙයි. හැමදාම උගල දානවනේ. ඒ මහත්තයා බුදිනිමල් හැමදාම. එතකොට දැන් පාර්ලිමේන්තුවට එන සමහර අය හිතනවා පාර්ලිමේන්තුවට එන්නේ මරණවලට යන්න කියලා. සමහර අය නෝ දානෙකවල යන්න කියනවා. සමහර අය හිතනවා පාර්ලිමේන්තු වෙන්නේ ගමේ කට්ටියක් ඉති නැගලා කොස් කඩලා කානුවට බැලු සුද්ධ කරන්න කියලා. පාර්ලිමේන්තුවේ නීති හදන්න. එතකොට පාර්ලිමේන්තු වෙනවා කතා කරන්න ඕන මල්ලි. කෙලුණක් කමන්නේ ආ. පාලයන්ගත් එනවා නේද? මල්ලි එහෙම වගේ අර අතනින් එනවා මල්ලි. මාස 3කට මාසෙකට මල්ලි මාස 3කට එක පාරක් આવොත් ඇති. එතකොට අවුරුද්දට හතර පාරක් આવොත් මල්ලි උඹලා මල්ලි මේ මිනිස්සයාට අවුරුදු පහෙන් පස්සේ විස්රාම වැටුපක් දෙනවා. කෝටි දෙක මාර්ග පර්මිට් එකක් දෙනවා. දවසක පැමිණිලට 2500ක් දෙනවා. එතකොට හොඳ හොඳ කෑම වේලක් දෙනවා. එතකොට රාජතාන්ත්‍රික බලපත්‍රයක් දෙනවා. මේ සේරම දෙන මේ දෙකෝටි 20 ලක්ෂෙන් තෝරාගෙන පත් කරන එක්කෙනාට මේ මිනිස්සෙක් ඉන්නවනේ කතා කරන්න එපයි කියලා. මං කියන්නේ කතා කරනුන්ටත් බයිනවා, ඇවිල්ලා කාලැනුන්ටත් බයිනවා, ගොළු හදවතුන්ටත් බයිනවා. මම නම් කියන්නේ කතා කරන්නයි පාර්ලිමේන්තු වෙන්නේ, සටන් කරන්නයි පාර්ලිමේන්තු වෙන්නේ. ඉතින් කාලයන එක නම් වැරදි, ඔයා කිව්වා වගේ ඇවිල්ලා එන ගාලේ ඉරේ ගියත් කමන්නේ කතා කරන්න ඕනේ.